आयुबोवान दवसे पुवत सविस्तरात्मक वगनेन सेत टीवी प्रधान प्रवृत्ति विकाशयई मे मम रुविद्या सायुरी सुदसिंह प्रथमे नवधानय प्रधान पुवत सिरस्थल वेत महानूर ऐतिहासिक श्री दलदा मालिकावे अवसन रंदोली पेरहर अद नोसनसुन मनस सनसुन कलह की एकम दहम बुद्ध दहमाई जनपति पवसाई वसरे पलमु मासहाय तुले रजे बदुआ दायम बिलियन सेयकिन निगलट वसर दाहतकट पसु ऑस्ट्रेलिया वटेर हिव श्रीलंका वट ऐतिहासिक टेस्ट क्रिकेट जयग्रहणयक නොසන්සුන් මනසක් ඇති මිනිසුන් සන්සුන් කළ හැකි එකම දහම තේරවාදී බුදුදහම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා ජනාධිපතිතුමන් මේ අදහස් පළ කළේ පොල්ගොල්ල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක් වෙමින් पुलकुल श्री सालवन बोधि विहारस्थान म्यन्मार देशेन वेडम करवन किरिकरुड बुद्ध प्रतिमा वहंसे तेंपत करन अभिनव विहार मंदिर व्यूर्त किरीमे पुण्योत्सव जनाधिपति मैत्रीपाल सिरिसेन मेत्तुमन्गे प्रधानत्वेन अद पेवत्तुना अभिनव विहार मंदिर वेंदपुदा गनिमिन आगमिक वतावत्तुल निरतवीमे नडतुरुव जनाधिपत्तुमन महासंगरत्ने वेत पिरिकर पूजा करमिन सुवदुक विमसा सिटिया බුදුදහමට සිදු කරන සේවය අගයමින් රන්නාලේ පිට චෛත්‍ය අනුරුවක් ජනාධිපතිතුමන් අතින් මියන්මාරේ සංඝරාජ අතිපූජ්‍ය කුමාරාභි වංශාභිදාන මහානායක හිමියන් වෙත පූජා කෙරුණු අතර මහානායක හිමියන් විසින්ද ජනාධිපතිතුමන් වෙත මියන්මාරයෙන් වැඩම කරවන ලද බුද්ධ ප්‍රතිමාවක් ප්‍රදානය කරනු ලැබුවා තෙරවාදී බෞද්ධ දර්ශනය ලෝකේ ප්‍රචාරය කිරීම සඳහා මේ තෙරවාදී බුදුදහම තිබෙන සියලු රටවල් ගෞරවනීය මහා සංඝයා වහන්සේලා ඇතුළු රාජ්‍ය නායකයින් එකම වැඩපිළිවෙලකට යොමු වෙතිය කියලා මා විශ්වාස කරනවා. අද තාක්ෂණික දියුණුවත් සමග ලෝකේ බොහෝ භෞතික සම්පත් සංවර්ධනයේ පිළිබඳව ආඩම්බරයෙන් කතා කළත් ඒ භෞතික සම්පත් සංවර්ධනයේ තුල මිනිසාගේ යහපත්කම, ගුණවත්කම, විනය, හැදියාව දිනෙන් දින පිරිහෙන නිසා ඒ නොසන්සුන් මනසක් ඇති සමාජය තුල ජීවත් වන මිනිසුන් සංසුන් කරන්න යහපත් කරන්න අපිට තිබෙන එකම පිහිට තෙරවාදී බෞද්ධ දර්ශනය. එනිසා අපි සෑම කෙනෙක්ම ඒ වගකීම තුල කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. සියලු ජන කොටස් අතරේ තිබිය යුතු සහෝදරත්වය විශ්වාසය අපි එකම රටක පිරිසක් විදියට ජීවත් වීමේ වටිනාකම මේ සියලු දේදිත් මම හිතන්නේ අපිට විසඳුම් දෙන්නේ තෙරවාදී බුදුදහමේ බෞද්ධ දර්ශනය තුල පෙන්눔 කරන ඉගැන්වීම් තුලයි. භෞතික සම්පත් සංවර්ධනයේ වගේම යහපත් මිනිසුන් ගොඩනගන්න රාජ්‍ය ප්‍රතිපත්තිය තුල බෞද්ධ දර්ශනය ශක්තිමත් කරමින් බෞද්ධාගමික සමාජයක් තුලින් සමාජයේ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් දීම සඳහා අපි සෑම කෙනෙක්ම යොමු වීම අවශ්‍යයි කියා මා විශ්වාස කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරුන් හා දිස්ත්‍රික් සංවිධායකවරුන් 40 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ඉදිරියේ අද පෙරවරුවේ තීරුම් දුන්නා. ඒ ජනාධිපති නිල නිවසේදී ඒ 99 ආසන සංවිධායකවරු 16 දෙනෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් 24 දෙනෙකු ජනාධිපතිතුමන් වෙතින් සිය පත්වීම් ලිපි භාර ගත්තා. ඉකුත් රජයේ කැපීපෙනෙන අමාත්‍ය දුර දැරූ ගම්මිණී ලොකුගේ සරත් කුමාර ගුණරත්න, රෝහිත අබේ ගුණවර්ධන, මහින්ද යාපා අබේ වර්ධන කේලිය රඹුක්වැල්ල සිබි රත්නායක පවිත්‍ර වන්‍යාරච්චයන මහත්ම මහත්මීන්ගේ ආසන සංවිධායක දුර මෙම නව ආසන සංවිධායක දුර පිරිනැමීමත් සමග අවලංගු කර තිබෙනවා. මේ අතර ජනාධිපතිතුමන්ගේ ආරාධනයක් මත මෙරටට පැමිණ සිටින ඉරිනා බොකෝවා මහත්මිය අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමන් හමු වුණා. මෙහිදී යුනෙස්කෝ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය පවසා ඇත්තේ කාල්කුණික විපර්යාස අවම කිරීම සහ පරිසරයේ සුරකීමේ ප්‍රඥප්තීන් නිසලස ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වැනි අවංක දේශපාලන නායකත්වයක් අවශ්‍ය බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව තුල සංහිඳියාව ගොඩනගමින් ආර්ථික වර්ධනය ඇති කිරීමට වත්මන් රජය ගෙන ඇති පියවර අගය කරන බවද ඇය සඳහන් කර තිබෙනවා. මෙරට සංස්කෘතික හා අධ්‍යාපනික කටයුතු දෙසා යුනෙස්කෝ සංවිධානයේ දීර්ඝ කාලයක් පුරා ලබා දෙන ආධාර වෙනුවෙන් සිය ස්තුතිය පළ කළ ජනාධිපතිතුමන් ඉදිරියටත් එම සහාය අපේක්ෂා කරන බව සඳහන් කර ඇතැයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරිත දිග චීන සංචාරයේ අවසන් දිනය අදයි. ශ්‍රී ලංකාවේ නව ආර්ථික සැලසුම් වෙනුවෙන් අවශ්‍ය පළදායී වටාපිටාවක් මෙම සංචාරය තුලින් නිර්මාණය වූ බවයි එම සංචාරයට එක් වූ සියත මාධ්‍ය කණ්ඩායම සඳහන් කළේ.
සන්ධ්‍යාවේ චයිනා මර්චන්ට් සමාගමේ සේවා සැපයුම් ආයතනයක් සහ ඔවුන් විසින් නිර්මාණය කරමින් යන ජින්හයි නිදහස් වෙළඳ කලාපීය සැලසුම් මධ්‍යස්ථානයේද අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස නිරීක්ෂණය කළා. इन अनतुरुव चाइना मर्चेंट समागम प्रधान कार्यालय पेवती साकच्छावकट सहभागी वुणा मेहिदी एम समागमे सभापति ली जियांग होंग महता पवसायते महानगर सह वराय इदिकिरीम संबंधव तमन सतु अध्यक्षीम हा निपुणत्वय श्रीलंका वेनुवेन लबा दीमट सूदानमिन सिटिन बबाय लोके रटवल 75ක සිය ශාඛා කාර්යාල පවත්වාගෙන යන චයිනා මර්චන්ට් සමාගම ශ්‍රී ලංකාවේ කොළඹ හා හම්බන්තොට වරාය සංවර්ධන කාර්යයන් සම්බන්ධව උනන්දුවෙන් සිටින බවද සභාපතිවරයා සඳහන් කර තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකා ග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ හම්බන්තොට සංවර්ධනය සම්බන්ධව ශ්‍රී ලංකා රජය මෙවන විට චීන රජය සමග සාකච්ඡා පවත්වමින් සිටින බැවින් ඒ හරහා චයිනා මර්චන්ට් සමාගමේ සහය ලබා ගැනීමට හැකි වෙතැයි තමා අපේක්ෂා කරන බවයි. With the government of China, and therefore the necessary discussions will have to take place both with the Chinese government and the Sri Lankan government, and then we could finalize the measure, the steps to be taken. මිට අමතරව සෙන්චන් නගර මැදදී ඇති දිය රැඟුම් කලාපයේ ශ්‍රී ලංකේය ගීතයන්ට අනුව දිය උල්පත් රංගන ප්‍රදර්ශනයක්ද වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ඊයේ පසුරුවේ නැරඹුවා. මෙම වසරේ පළමු මාස 6 තුල බදුවාදායම රුපියල් බිලියන 100 ක නිහල ගොස් ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද කැබිනට් තීරණ දෙනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්. ඊයේ කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමතිතුමා විශේෂ දැනුවත් කිරීමක් කරා මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා පළවෙනි මාස 6 තුල බදුවාදායම බිලියන 100 කින් ඉහළ ගිහින් තිබෙන බව මුදල් ඇමතිතුමා කැබිනට් මණ්ඩලයේ වෙත දැනුම් දුන්නා. ඒ අනුව සමස්ත බදු ආදායම 120කින් විතර මේ වෙනකොට වැඩි වෙලා තිබෙනවා. මේ වසරේ පළමු මාස 6 තුල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම 122කින් ඉහළ ගිහින් තිබෙනවා. සුරාබදු ආදායමත් 119ක් 20ක් විතර ඉහළ ගිහිල්ලා තිබෙනවා. රේගු දෙපාර්තමේන්තුවත් තමන්ගේ ආදායම 140කින් වැඩි කරගෙන තිබෙන බව මුදල් ඇමතිතුමා ඊයේ කැබිනට් මණ්ඩලයේ වෙත දැනුවත් කරා. පසුගිය කාලේ නිසි ආර්ථික කළමනාකරණයක් නොතිබිච්ච නිසා පහත වැටලා තිබුණු මේ බදු ආදායම දැන් නිසි ලෙස කළමනාකරණය කිරීම හරහා ඉලක්කගත වැඩපිළිවෙලකට යන්න පුළුවන් බව එතුමා බලාපොරොත්තුක් ඇති බව කැබිනට් මණ්ඩලයේ වෙත දැනුම් දීමකුත් කරා. විශේෂයෙන්ම රේගු ආදායම 140කින් වැඩි කරලා තිබෙනවා. ඒකට හේතුව මොකද අද රේගුවේ වෙනදා වගේ දුරකථන ඇමතුම් වලට එතරෝල් ඇතුළු අනිත් ඒවා එළියට එන්නේ නැහැ බදු නැතුව. අද නියම රේගුව ක්‍රියාත්මක වෙනවා කාටවත් එක එක විදියක් නැතුව එක එක කෙනාට හොර මාර්ගෙන් යන්න ඉඩ දෙන්නේ නැහැ. දෙක එක එක දේශපාලඥයන්ට ඕන විදියට රේගුවේ බද්දෙන් නිදහස් වෙන්නේ නැහැ. ආදායම් දෙපාර්තමේන්තුවේ ඒක 138කින් වැඩි වෙනවා. ආදායම් ඉන්කම් ටැක්ස් ෆයිල් අද හරියට කෙරෙනවා. එක එක කෙනාගේ වමනාව පිටේ ඔය යට ගහන්නේ. කියන්නේ නියම බදු එකතු කිරීමක් සිදු වෙනවා. රාජ්‍ය ආයතනවල මුදල් තම මූලික අරමුණු වලින් පරිබාහිරව වාණිජ ව්‍යාපාරවල යෙදවීම සම්බන්ධයෙන් සොයා බලා පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය ගායන්ත කරුණාතිලක මහතා පවසනවා. එය අද කැබිනට් තීරණ දෙනුම් දීමේ මාධ්‍ය හමුවේදී. හෙලන්කෝ හොටෙල්ස් ඇන් ස්පා පුජ්ජලික සමාගම වෙන්කල ප්‍රාග්ධනය අඩු කිරීම. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සේවක අර්ථසාධක අරමුදල සහ ලිට්‍රෝ ගෑස් සමාගම යන රාජ්‍ය ආයතන විසින් සිනෝ ලංකා හොටෙල් සමාගම හරහා එහි මවු සමාගම වන කැන්විල් හෝල්ඩිංස් පුජ්ජලික සමාගමේ රුපියල් බිලියන 18.5ක අරමුදල් ආයෝජනය කරලා ග්‍රෑන්ඩ් හයිට් කලම්බ හෝටලයේ ඉදිකිරීමේ කටයුතු 2012 වර්ෂයේදී ආරම්භ කරලා තිබෙනවා. මේ ඉදිකිරීම සිදු කරමින් යන අතරතුර
එම සමාගමට අනුබද්ධ ආයතනයක් වන Helenco Hotels and Spa පුජ්ජලික සමාගම යටතේ හම්බන්තොට ප්‍රදේශයේ හයිට් රීජන්සි නමින් තවත් හෝටලයක් ඉදිකිරීමට රුපියල් බිලියන 4ක මුදලක් ආයෝජනය කිරීමට තීරණය කරලා රුපියල් මිලියන 315ක මුදලක් වියදම් කරලා තිබුණත් අදාළ හෝටලයේ ඉදිකිරීමේ කටයුතු සිදු කරලා නැහැ. ඒ අනුව ඒ සඳහා වෙන් කළ අරමුදල් ග්‍රෑන්ඩ් හයිට් කොළඹ හෝටලයේ ඉදිකිරීම කටයුතු සඳහා ආයෝජනය කිරීමට රාජ්‍ය විවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණා. ඒ වගේම රාජ්‍ය ආයතනවල මුදල් මූලික අරමුණු වලින් පරිබාහිරව වාණිජ ව්‍යාපාරවල යෙදවීම සම්බන්ධයෙන් සොයා බලා පියවර ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. මේ සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවදුරටත් අදහස් පළ කළා. ග්‍රෑන්ඩ් හයත් හෝටලේ ඒක රුපියල් මිලියන 315ක් වියදම් කළා කියන හම්බන්තොට හැබැයි කිසිම ඉදිරිගිරීමක් කළා නැහැ. ඒකට මුදල් වෙන් කරලා මේ ඔක්කොම රජයේ මුදල්. මේ ආයතන තුනක මුදල් තමයි වෙන් කරලා තියෙන්නේ. ඒකට බිලියන 4ක් වෙන් කරලා. ඒකෙන් 315ක් වියදම් අරගෙන තියෙනවා සල්ලි. නමුත් ඒකට මේ බලන. ඒ විතරක් නෙමෙයි මේ ග්‍රෑන්ඩ් හයත් හෝටලේ කොළඹ තට්ටු දෙකක් තියෙනවා. ඒ තට්ටු දෙක අදිසුකෝ රෝගී. විජයට ඒක ලෑස්ති කරන්න දාලා තියෙන්නේ. අනිත් එක ණය හැංගීම කරලා තියෙනවා රුපියල් බිලියන 1300ක්. රුපියල් බිලියන 1300ක් දැන්ට ඔයාලගෙන තියෙනවා ණය කියන එක හංගලා ගත්තා. මේව තමයි අපිට දැන් ගෙවන්නට විශාලම ප්‍රශ්න වෙලා තියෙන්නේ. මේකට රජයක් ලෑස්ති වෙලා හිටියේ නැහැ. මොකද මෙවැනි ණයක් තියෙනවා කියලා දන්නේ නැහැ. දැන් ඒ ණයත් අමතරව ගෙවන්න. प्रधान प्रवृत्ति विकाशय समकेन शासन इतिहास वेदगत सिदुविम रसक सिदुवु निकिनी पुरा पसलसक पोहयादाई लोपुरा बौद्ध जनताव आमिसहा प्रतिपत्ति पूजा वंट मुल्तन देविन निकिनी पुन पोहो दिने समरनु लेपुआ සම්බුද්ධත්ව පරිනිර්වාණයෙන් තෙමසකට පසු එනම් නිකිණිපුර පසළොස්වක පොහෝ දිනයේදී බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් වන ප්‍රථම ධර්ම සංගායනාව සිදු වුණා. සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ දිනයේ සුබද්ද භික්ෂුව විසින් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජගහනුවර විහාර පර්වතයේ පාමුල සප්තපන්ණී ගල්ගහව අභියස මෙම ධර්ම සංගායනාව පැවැත්වුවා. ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 500ක් මහරහතන් වහන්සේගේ සහභාගීත්වයෙන් පැවති ප්‍රථම ධර්ම සංගායනාවට අනුග්‍රහකත්වයේ දැක්වූයේ අජාසත් රජවීම විශේෂත්වයක්. නිකිණිපුර පසළොස්වක පොහෝ දිනයේ වූ තවත් සුවිශේෂී සිදුවීමක් නම් බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාකාරික ලෙස නම් දැරූ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන් රහත් ඵලයට පත්වීමයි. ප්‍රථම ධර්ම සංගායනාව සඳහා සහභාගී වීමට නියමිතව තිබුණේ රහතන් වහන්සේ පමණක් වීම හේතුවෙන් ආනන්ද හිමියන්ට ඒ සඳහා සහභාගී වීමේ අවස්ථාව අහිමි වෙමින් තිබුණා. නමුත් තම අදිෂ්ඨාන බලය හා ප්‍රඥාව මෙහෙවමින් අනරතරුන් ප්‍රථම ධර්ම සංගායනාවට පෙර අරහත් ඵලයට පත් වී එම සංගායනාවට සහභාගී වීමට සුදුසුකම් ලැබුවා. එමෙන්ම ශාසනික ප්‍රතිපත්තිවලට අනුව භික්ෂුන් වහන්සේලා පසුවස් එළඹෙන්නේද අද වගේ නිකිණි පොහෝ දිනයකයි. අද නිකිණිපුර පසළොස්වක දවස ඇතම අපේ ජීවිත ගත්තොත් අපි නිරන්තරයෙන්ම යුද්ධයක් කරනවා. මේ යුද්ධය බොහෝ විට අපි පිටස්තර පුද්ගලෝ එක්ක කරන්නේ. අපේ අවශ්‍යතා, අපේ රුචි අරුචිකම් දේවල් එක්ක සම්බන්ධ වෙලා අපි මේවා අපිට ලැබෙනවද නැත්නම් නොලැබෙනවද කියලා තමයි මේ යුද්ධේ පටන් ගන්න. නිරන්තරයෙන්ම යුද්ධ කරන එකත්කින් බලනකොට ඇහැරලා ඉන්න වෙලාවලදී හිතෙන් බලන්න අපේ හිත කොයි තරම්නම් පටලැවිල්ලකද තියෙන්නේ. සිල් ගැනීම කියන එක කරද්දී සිල් ගැනීම කියනින් අදහස් කරන්නේ කයත් වචනයත් දෙක සංවර කර ගැනීම. කය වචන දෙක සංවර කර ගැනීම කියන්නේ හුදෙක් මැෂින් වගේ සංවර කර ගැනීම නෙවෙයි, අපේ හිත යොමු කරමින් අපෙන් කයෙන් සහ වචනෙන් සිදුවෙන ක්‍රියාවලින් සිදු වෙද්දී අපේ සිතේ සිද්ධ වෙන්නේ කොමක්ද, අපි කොයි ආකාරයෙන් පීඩාවලට පත් වෙනවද, එයින් එසේ පීඩාවට පත් නොවි අපි සැනසුමක් කොයි ආකාරයෙන් ලබනවද කියන එක හා සම්බන්ධ වෙමිනුයි අපි මේ සීලය කියන එක තුළ අපේ ජීවිත හසුරුවාගත යුතු වන්නේ. මහනුවර ඓතිහාසික අසිරිමත් ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ විදි සංචාරය කෙරෙනවා. ඒ තවත් සුළු මොහොතකින් අනතුරුයි.
महानुवर एसल पेरहर मंगल्य अगोस्तु मस अटवन दा आरंभ वुना ए अनु दोलस्वन दा दक्वा पेरहर मंगल्य कुंबल पेरहर वीधि संचारय सिदुकला अगोस्तु मस दहतुंगन दा पेरहर मंगल्य प्रथम रंदोली पेरहर आरंभ वु अतर अद वीधि संचारय करन्ने अवसान रंदोली पेरहरई निकिनिपुर पसलसक पोहो दिने वन अद रात्रि अट पसुवी विनाडि 9ट यदन सुब मोहतिन दकुनु दिशाभिमुख पिटत्व पेरहर वीधि संचारय सिदुकरनु अति अद दिन අලියතුන් 70ක් පමණ පෙරහරේ ගමන් කරන අතර සංස්කෘතික කණ්ඩායම් 85ක් පමණ නර්තනෙහි යෙදීමට නියමිතයි. පෙරහර දලදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිත බවයි වාර්තා වන්නේ. පසුගිය 8 වනදා ආරම්භ වූ මෙම හෙළයේ මහා අසිරිමත් පෙරහර මංගල්‍ය නැරඹීම සඳහා විශාල ජනකායක් මහනුවර නගරයට පැමිණියා. මේ වන විටත් අවසාන රන්දෝලි පෙරහර නැරඹීම සඳහා විශාල ජනකායක් महानुर नगरे मग दिपस रंदी අද රාත්‍රී 9 සිට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර සිත ටීවී ඔස්සේ ඔබට නැරඹිය හැකි. දවසේ පුවත්පත් විපරම දැන්. ලංකාදීප හිටපු විනිසුරුගේ මරණය විවෘත තීන්දුවක් සිරුරු කොටස් රස පරීක්ෂකට පොලිස් කොමිසම නිර්දේශ කළ STF අධිපති තවම පත් කර නැහැ පොලිස්පති ගැන ඉදිරියේදී පියවර කොමිසමේ ලේකම් කියයි දිනමින ශ්‍රී ලංකාවේ ආයෝජනයට ෂෙන්ජන් නගර සභාවෙන් අගමැතිට පොරොන්දුවක් පොලිසියේ 2000කගේ ගැටලු ලිපි ගොනු වසර 5ක් හමස් පෙට්ටියේ විසඳන්න පොලිස්පති මැදිහත් වෙයි ලක්බිම දේශපාලන බලපෑම් මත මාරු කරන්න වෙනවා පොලිස්පති ප්‍රකාශය වැරදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් විභාග ඇගයීම් වලට පාසල් 41ක් වසයි දිවයින යුද හමුදාපතිට වසරක සේවා දිගුවක් ශ්‍රී ලංකාවේ ආයෝජනයට ෂෙන්ජන් ආයෝජකයන් පොළඹවනවා මෞබිම ගල්ලඟුරු වංචාවන් අරන් ජවිපේ අධිකරණයට යයි අසම්මත ප්‍රේමය ජය ගන්න පොඩි කෙල්ල උස්සන්න ලොකු කෙල්ල ගහපු ගේම ලොකු කෙල්ලට 20යි පොඩි කෙල්ලට 15යි වාර්තා අලුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළා. 1999 වසරින් පසුව ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව තරග 3ට බිඳුවක් ලෙස ටෙස්ට් තරගාවලියක් ජයගත් ප්‍රථම අවස්ථාවද මෙයයි. තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කළ දිනේෂ් චන්දිමාල් සහ දනංජේද සිල්වා ශතක රැස් කරන්නේ ශ්‍රී ලංකා ලකුණු පුරව ඉහළ දමමින්. චන්දිමාල් ලකුණු 132ක් සහ දනංජේද සිල්වා ලකුණු 129ක් රැස් කළා. එෙහිදී මිචෙල් ස්ටාක් කඩලු පහක් මිද හෙළුවා. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 355ක් රැස් කළ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සිරු දෙනා දැවී ලකුණු 379 කෞෂල් සිල්වා සහ නායක ඇන්ජලෝ මැතිව්ස් පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සමතතාවක් ගොඩනැග්වා. සටන්කාමී නිමක් ක්‍රීඩා කළ කෞෂල් සිල්වා සිය ටෙස්ට් දිවියේ 3වන ශතකය වාර්තා කරමින් ලකුණු 115ක් රැස් කළා. ඔහු සමග එක් වූ දිනේෂ් චන්දිමාල් 6වන කඩුල්ල වෙනුවෙන්
වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 90ක්. ධනජිත සිල්වා නොදෙවි ලකුණු 65යි. ශ්‍රී ලංකා කණ්ඩායම අද කඩලු 8ක් දෙවි ලකුණු 347ක් රැස් කරගෙන සිටියේදී සිය ඉනිම අත්තිරු වීමට තීරණය කරන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 324ක ඉලක්කයක් ලබා දෙමින් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක සම්බන්ධතාව ලකුණු 77ක් ලෙස සටහන් වුණා. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියා ඉනිම සුණු විසුණු කළ රංගන හේරත් කඩලු 7ක් දවා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී මම්පෙත් විවර කරමින් රංගන හේරත් මෙම තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩලු 13ක් දවා ගැනීමද විශේෂත්වයක්. ऑस्ट्रेलिया देवन इनी में वैडिम लखनु लाबियावु डेविड वॉर्नर लखनु हेट अटक रेस्कला प्रबल कैंगरू अंटे सीलु दिना देवी रेस्कर गनी मटह की वुने लखनु कसी हेटक पमनाई यह अनुव लखनु कसी हेट तुनक विशिष्ट में ऐतिहासिक जयग्रहणयक वार्ता किरी मटे श्रीलंका खंडायम समतुना श्रीलंका व ऑस्ट्रेलियानु खंडायम टेरे हिव मीट पेर टेस्ट तरंगावलियाक जयगने ते 1999 वर्षेदी ए तरंग एकट बिंदुवक लेसाई यह अनुव ऑस्ट्रेलियाव टेरे हिव श्रीलंका खंडायम पूर्ण टेस्ट तरंगावलियाक जयगत प्रथम अवस्थाव में वीमद विशेषत्वयक तरंगे वीरया सह तरंगावलिये वीरया सम्मानय रंगन हेरत विसिन दिनागत्ता. Well deserved, Sri Lanka. They are the champions in this Test series, no doubt about that. Winning this series 3-0 and beating Australia convincingly in every Test match that they played. ඒ සමගින් අදට නියමිත සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවටපත් වෙනවා. අද රාත්‍රී 9ට ඓතිහාසික මහනුවර දළදා මාලිකාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට ඔබ එක්වන්න සුබ රාත්‍රියක්.